ඔබ දැන් දෙපාතබා සිටින්නේ මීට පස් වසරකට පෙර අද වගේ දවසක මා වෙත බාර දුන් දේශයට වඩා ශ්‍රේෂ්ඨත්වයට පමුණුවනු ලැබූ මාතෘභූමිය මත බව ඔබ හොඳින් දන්නවා. රටේ පුරවැසියන් ඔබ බාර දුන් වගකීම ඉතා හොඳින් ඉටු කරලා බාර දුන්නට වඩා හොඳ රටක් ගොඩනගලා පුරවැසියන් ඇමතීමට ලැබීම තරම් නිහතමානී සතුටක් නායකයෙකුට තවත් නෑ හම්බුනේ. මතක තබාගන්න අපි දියුණු රටක කුඩා කළ අනුරුවක් නෙවෙයි. අපි ශ්‍රී ලංකාව, අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාව. මිත්‍රවරුනි, ඕනෑම මතයක් ඉවසන්නට පරිණත තීන්දුව ගන්නටත් වමනා ඓතිහාසිකව ගොඩනැගුණු ප්‍රඥාවක් අපේ ජාතිය සතුයි. අපේ රටේ ගැටලු තේරුම් ගන්න ඒවා විසඳා ගන්න අවශ්‍ය දැක්ම අපේ සම්ප්‍රදායේ තියෙන සීයෙන් යුතුවයි අපේ රටේ ප්‍රශ්න දෙස බලන්න. අපේ රටේ යථාර්ථයට අනුවයි අප විසඳුම් සොයන්නේ. රට නිදහස් කර ගැනීමේදී පමණක් නොවෙයි, වර්තමානයේ මේ සමාජය ගලවාගත නොහැකි කියලා ඇතමුන් අතර විශාල විශ්වාස කරන ගැටලු නිරාකරණයේදී අපි ඒ වෙනුවෙන් දැඩි තීරණ ගන්න පසුබට වෙන්නේ නැහැ. අපිට ඕන පාතාලයක් නැති නීති විරෝධී ජාවාරම්, කප්පම්, අනවසර ගිනි අවි වගේම මත්ද්‍රව්‍යෙන් තුර රටක්. ඒ වගේම දූෂණයෙන්, අකාර්යක්ෂමතාවයෙන් තොර රටකුයි අපට ඕන. අපි ගොඩනගාගෙන යන යෝධ විදුලි බලාගාර නිසා 2012 වර්ෂය වෙනකොට මේ රටේ සෑම පවුලකටම විදුලිය ලැබෙනවා අනිවාර්යයෙන්. ඒ නිසා ත්‍රස්තවාදී මුදාගත්තු රට 2012 අවසන් වෙනකොට කළුවරෙන් මුදා ගන්න රටක් බවට පත් කරනවා නියතයි. ඔබට මා සුවා තමන්න තවත් දැනක් නෑ, මීට ඉහළ දැනක් නෑ. මටත් මගේ මාතෘභූමියේ මීට වඩා ඉහළට යා හැකි තවත් දැනක් නෑ. තියෙන එක තැනයි. මා විශ්‍රාම ගිය දිනක මගේ ගෙදර මැදමුලනයි. එදාට මේ රටේ පුරවැසියෙකු මා හමුවි. ඔබ රටට ඔබේ යුතුකම ඉටු කළා. යා කිව්වොත් එයයි මට තියෙන තෘප්තිය, එයයි මට තියෙන සතුට, සැනසිල්ල. උත්සාහයෙන් නැගී සිටින නිවැරදි දේ කරන පුද්ගලයාගේ කීර්තිය වර්ධනය වෙන බවයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. නිදහාමුදුරුවනේ, අපගේ මාතෘභූමියට ගොඩ නැගීමට එක්වන ඔබ සැම ඒ බුදු වදන සීයේ තබා ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා. ඔබ සැමට සුභ අනාගතයක්. ඔබ සැමටම තෙරුවන් සරණයි.